मगिन තමයි හරි සංගීතය අපිට ඉස්සල්ලාම දැනෙන්නේ. ඒකට අපි සංගීතය කියලා කියන්නේ කැමති නෑ. මොකද ඒකතන ගායනයක් වාදනයක් නෑනේ. නමුත් එතන තමයි හරි සංගීතය තියෙන්නේ. මිනිසා සුවඳයි මනස. උපතින් අපිට ලැබෙන සිත හරි පිවිතුරුයි කියලා කියනවා. ඊට පස්සේ නෙමෙයි මේක නාස්ති වෙන්නේ. ඉතින් නමුත් ඒ පියුරිටි එක ඒ පාරිශුද්ධ භාවය තියාගන්න තමන් උත්සාහ කරනවා නම් බැරි කමකුත් නෑ. පුළුවන්. ඒක තුලින් තමයි මේ තමන්ගෙන් එළියට එන්නේ මේ හරි දේ. මගේ ජීවිත කාලේ මම ආපු හරිම දුක්මුසු පොතක් තමයි අර උපකාරක පන්තියක ටියුෂන් පන්තියක ළමෙකුට එයාගේ ආදරය හයිමුණයි කියලා ඒ ළමයාව නැති කරලා දානවා. එතකොට ඔය නැති කරපු ඒ ළමයාගේ හැඟීම් එයාට මේ ගීතයකින් කවියකින් ලියාගන්න තිබුණා නම් ලෝකෙට මේ නැත්තම් එයාට චිත්‍රයකින් එයාට ඇඳලා ඒක ප්‍රකාශනය කරන්න මට මෙහෙම දෙයක් වුණා ඒත් අර ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. අන්න කලාව. සංගීත ක්ෂේත්‍රයේ දශක 5ක අධ්‍යක්ීම් තියෙන සුනිල් එදිරිසිංහන් සහ සූර්ය එකතු වෙලා මේ කරන මුල්ම කාර්යය. මේ තුලින් තැටි යුගලයක් LP30 යුගලයක් අපිට නිර්මාණය කරලා සමාජයට දායාද කිරීමට ලැබෙන අවස්ථාව සුනිල් එදිරිසිංහන් අපිව සූර්ය අපිව මේ කාර්යයට සම්බන්ධ කරගත් එක අපි මහත් වාසනාවක් ලෙස සැලකනවා. මුල්ම ප්‍රශ්නේ තමයි සුනිල් එදිරිසිංහ කියන සංගීතවේදියා සුනිල් එදිරිසිංහ කියන පුද්ගලයා දිහා හැරිලා බලනකොට පිටස්තරේ ඉඳන් සුනිල් එදිරිසිංහන්ට හිතන්නේ මොකද්ද? මටත් තාම ඒක හොයාගන්න බැරි වෙච්ච දෙයක්. අපි විශ්වාස කරනවා ඉතින් උපතින් ගේන හැකියාවක් ඒක. ඊට පස්සේ ඒක වර්ධනය කරගන්න ඕන එකක්. නමුත් ඒ උපතින් ගේන හැකියාව ටැලන්ට් ප්‍රතිභා කියන එක මේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා මම දන්නේ නැහැ. මේ මට විග්‍රහ කරන්න අමාරුයි. ඒක නිසා මට මේ කියන්න අමාරුයි. ඒකට හරිය උත්තරයක් දෙන්න අමාරුයි. ඒක හරියට මං හිතනවා දැන් අපි කියමුක අපි මියුසිෂියන් කෙනෙක්ගෙන් සංගීතඥයෙක්ගෙන් අපි අහනවා කොහොමද ඔබ මේ තනු නිර්මාණය කරන්නේ කියලා. ඒතර එයාට මං හිතන්නේ පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක નિરાයාසයෙන් එන කියන්නේ අපිට කරන පුද්ගලයාට පේන්නේ නැති අදෘශ්‍යමාන වූ කිසියම් ස්වභාවයක් කියලා තමයි මට හිතෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. දැන් මේ ගමන යනකොට යම් යම් අයගෙන් ඉන්ස්පයර් වෙන්නේ නැති යම් යම් සිද්ධීන් වලින් ඉන්ස්පයර් වෙන්නේ නැති අපි ඒ ඉන්ස්පිරේෂන්ස් ගැන කතා කරොත් ඉන්ස්පිරේෂන්ස් කොටසට වැටෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් ඔය මේ ලෝකෙට කෙනෙක් හැකියාවක් එක්ක උපදිනකොට ඒකට කියනවා අපි ප්‍රතිභා කියලා. ඊට පස්සේ ව්‍යුත්පත්ති කියලා සංස්කෘත ශ්ලෝකවල තියෙනවා ව්‍යුත්පත්ති කොටස කියලා. ඒ කියන්නේ ව්‍යුත්පත්ති කොටස කියලා කියන්නේ තමන්ගේ ගේන හැකියාවට අමතරව තමන් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ තමන්ගේ දෙමාපියන්ගෙන්, ගෙදර අයගෙන්, ගුරුවරුන්ගෙන්, සමාජයෙන්, මිතුරියන්ගෙන් කියන එයාට හවු වෙන එළියේ පරිසරයෙන් ලබා ගන්න හොඳ නරක දෙක තමයි ව්‍යුත්පත්ති කොටසට වැටෙන්නේ. එතකොට ඔය ඉන්ස්පිරේෂන් කියන්නේ ඒ කාලය තුල ඒ කාලය තුල තමන් ඒ ළමා මනසට ඒ කියන්නේ අවුරුදු හිතන්නේ 10ක් 12ක් වගේ යනකම් මේ පීරියඩ් එක ඒ කාල පරිච්ඡේදයේ තියෙනවා මම හිතන්නේ දරුවෙකුට. එයාගේ ව්‍යුත්පත්ති කාලය තුල තමයි එයාට ඉන්ස්පිරේෂන් එක එන්නේ. මගේ සහෝදරි අක්කලා දෙන්නේ මේ අමරදේව සර්ගේ පන්තියට ගිහිල්ලා ඉගෙන ගත්තා දැනට අවුරුදු 50කට විතර කලින්. එතකොට මට වයස අවුරුදු 10ක් වගේ ඇති. ඉතින් එක අක්කා කෙනෙක් යන්නේ නැති දවසට මේ එක අක්කා කෙනෙකුට තනියම යන්න බැරි නිසා මාව එක්කයි යනවා. ඒතර අක්කාගේ මේ වාද්‍ය භාණ්ඩය තමයි ස්ට්‍රැජ් එක, ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් ඒක උස්සගෙන යන්නේත් මාමයි. ඉතින් ඒ ගිහිල්ලා අක්කා ඉගෙන ගන්නකොට අමරදේවයන් උගන්වන දේවල් අක්කලට කියලා දෙන ගායනය පිළිබඳ ඒ පාඩම් ඒ ඔක්කොම ඒ විෂයට හවු වෙන හැම දෙයක්ම මගේ මේ කුඩා මනසට වැටුණා. මට හරිම මේ ආකර්ෂණීය භාවයක් ඇති වුණා ඒ හඬත් එක්ක. මම ඇත්ත වශයෙන්ම මගේ කෙලිසෙල්ලම් කරන අවධියක් ඒ කාලේ මට එක දැනක ඉඳන් බැරි කාලයක්. නමුත් මම ඒ හඬ ඇහෙනකොට මටත් ගිහිල්ලා එතන වාඩි වෙලා අහගෙන ඉන්න වගේ සිතෙලි පහළ වුණා ඒ කාලේ. මට මතකයි හොඳට. අවුරුදු 10 දී. ඊට පස්සේ මම අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මම ගෙදර ඇවිල්ලා ඒ අමරදේව සර් උගන්වන විදිහට මම ගෙදර රඟපානවා උගන්වනවා. ඒක නිකන් මේ මගේ ආත්මයට මේ කිදාවැස්ස වගේ දෙයක් වුණා. මම හිතන්නේ අදටත් ඒක තමයි මගේ ඉන්ස්පිරේෂන් එක කියලා කියන්නේ. මම හිතන්නේ මට හුඟක් සංගීත ලෝකේ ඒ රසභාවයන් තමයි මට මගේ හැඟීම් වලට ඇතුල් වුණේ කියලා. කතාවෙන් මම යන්න කැමති. දැන් මේ ගමන තුල සම්තිස්ථාන තියෙන්න තිනේ. ඉතින් සුනිල් එදිරිසිංහගේ මේ සංගීත ගමනේ සම්තිස්ථාන හැටියට සුනිල් එදිරිසිංහයන් සලකන්නේ මොනවද? සම්තිස්ථාන හැටියට නම් මට කවදාවත් කිසි දවසක අමතක කරන්න බැරි අවස්ථාවක් තමයි මගේ මුල්ම පටිගත කිරීම. සඳකඩ පහන කැටයම පලා ගීතේ පටිගත කරපු දවස. ඉතින් මට හරි දෛවෝපගත සිදුවීම් ගොඩක් තියෙනවා මගේ ජීවිතේ. ඒ තියෙන්නේ මේ මම කලා ලැබි පවුලකම උපත ලැබීම. මගේ දෙමව්පියන් මාව අගය කිරීම, සහෝදර සහෝදරියන් මාව අගය කිරීම තමයි මුල්ම අවස්ථාව. ඊට පස්සේ මගේ හැකියාව තේරුම් ගත්තු මගේ ජ්‍යෙෂ්ඨ සොයුරාණන් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් එතුමා තමයි මට සඳකඩ පහන ගීය ගැයීමට මුල්ම අවස්ථාව සලසා දුන්නේ. ඉතින් ඒ අවස්ථාවේ මම පුදුම බයකින් මේ පටිගත කිරීමේදී මොකද මම හරි ආධුනිකයි. මම මේ චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න තියෙන්නේ. මම පාසලේ සාමාන්‍ය සංගීතය හදාරලා තිබුණා. නමුත් ඒක ශාස්ත්‍රීය සංගීතය ගැඹුරට හදාරලා තිබුණේ නැහැ. මට ලොකු ශක්තියක් තිබුණා ඒ ගීතය ගායනා කරන අවස්ථාවේදී. ලොකු බීතියකින් මම හිටියේ. සම්බවෙන් රොඩ්‍රිගු මහත්මයා තමයි ගීතේ පටිගත කළේ. වික්ටර් රත්නායකයන්ගේ මුල්ම මේ සංගීත අධ්‍යක්ෂණය, මගේ අයියාගේ මුල්ම චිත්‍රපටි අධ්‍යක්ෂණය, වොලි නාට්‍යකාරයන් ලියපු මුල්ම ගීය, මං ගායන මුල්ම ගීය. එදා මට හරියට වික්ටර් රත්නායකයන් අයියා, එතකොට මගේ වටේ හිටියා උතන මේ මගේ මිත්‍රෝ කීප දෙනෙක්, රෝපණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර වැනි අය මේ මාව හරියට උනන්දු කරා. ඔයාට කියන්න පුළුවන්, බය වෙන්න එපා, ඔයා කියන්න කියලා. ඉතින් ඒ අවස්ථාව කවදාවත් මට ජීවිතේ අමතක වෙන්නේ නැති අවස්ථාවක්. එදා ගොඩක් හිටියා මේ පිරිසක් ඇවිල්ලා මේ මේ පටිගත කිරීම බලන්න. මොකද ඒ චිත්‍රපටියේ තිබුණා ගීත 5කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ඒකට සම්බන්ධයත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ සෙනග ඉන්නකොටත් මට නිකන් හරි බයක් වගේ ඇති වුණා. ඊට පස්සේ මට හොඳට මතකයි මර්වින් රොඩ්‍රිගු මේ මහත්මයා, ශබ්ද පරිපාලකතුමා, එතුමා මේ මට ස්ටුඩියෝ එක ඇතුලේ මේ අර කියුබිකල් එක කියන්නේ මේ වීදුරු වලින් මේ ආවරණය කරලා තියෙන එක අරගොල්ලන් පේන්නේ නැති වෙන කොළත් අලවනවා මම දැක්කා. කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා. මොකද මම සමහරලාට ඒ අර කට්ටිය බලන් ඉන්නකොටත් බය වෙනවා ඇති. ඒ තරම් මට මම ඒක ඒ උදාහරණය කිව්වේ මේ කොච්චර මිනිස්සු මට එදා උදව් කරාද ඒක. මගෙන් ඔය ගීතේ ගායනා කරගන්න කොච්චර මට උදව් කරාද. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ මට ඔහොම කාලයක් යනකොට මට සරලගී ශිල්පියෙක් වශයෙන් සුසුකම් ලැබුණා මේ ගුවන්විදුලි. එතකොට රේඩියෝ සිලෝන් ගුවන් විදුලිය ඊට පස්සේනේ ගුවන් විදුලි සංස්ථාව උනේ ඒකේ මට සරල ගී ශිල්පියෙක් වශයෙන් සුසුකම් ලැබුවට පස්සේ මට එතෙන්දී තමයි මම ගොඩාක් මේ නිර්මාණ මට ඉදිරිපත් කරන්න ගායනා ඉදිරිපත් කරන්න මට හැකියාව ලැබුණේ ඔය ගුවන් විදුලි සරල ගී ශ්‍රේ මේ සරල ගී ගායකෙක් වශයෙන් සුසුකම් ලැබුවට පස්සේ श्रीमदारा चित्रपटेट पुलवाली चित्रपटेट ईट अमतरव सर्लगी मूल खाली विक्टरत नायक तुम गोडक मे गायना कला इट पशुतमट दीर्घ गमन के रोहन वीर सिंह नंबर रोहनයි මමයි මට වැඩිපුරම පද රචනා කරලා දුන්නේ මේ කුමාරදාස සපුතන්ත්‍රි අපි තුන් දෙනා සෑහෙන ගමනක් කාලයක් තිස්සේ මේ නිර්මාණ කරමින් නියලුණා ඒක තමයි මගේ ජීවිතයේ දෙවෙනි අවස්ථාව ඔය අතරතුරේ මට කවදාවත් හිතන්නේ නැති දෙයක් අමරදේව සර් ආරාධනා කළා මේ මායක ගාය මේ යුගගීය ගායනා කරන්න සොනිල්ට මම අවස්ථාවක් දෙනවා මේ එන්න මගෙත් එක්ක ගායනා කරන්න කියලා මට ආරාධනා කළේ. ඒක තුන්වෙනි අවස්ථාව. ඊට පස්සේ එතුමා සමග මම යුගගීත කීපයක්ම ගායනා කරා. නමුත් හුඟක් ප්‍රචලිත වෙලා තියෙන්නේ නම් මේ පටුව අදහස් නම් හොරින් ලෝකේ කියන ගීතය තමයි ගොඩක් ප්‍රචලිත. ඊට අමතරව තව ගීත කීපයක් කියලා දෙනවා. ඉතින් ඒ වගේ කඩේම් කීපයක්ම තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ මේ දැන් අපි සම්දිස්ථාන ගැන කතා කරන්නේ. දැන් කොහොම ඇවිල්ලා දැන් සුනිල් අයියාගේ ඩබල් ඇල්බම් එකක් අපි දැන් මේ එළි දක්වනවා. මේ ඩබල් ඇල්බම් එක ගැන සුනිල් අයියට හිතන්නේ මොකද්ද? සුනිල්ගේ අදහස් මොනවද? ඒ ප්‍රශ්නේදී මට පොඩ්ඩක් ඉතිහාසය ගැනත් මට පොඩි මතකයක් එනවා. ඉස්සෙල්ලාම මේ ටැටියක් කියලා මගේ ගීතයක් අඩංගුනේ මාතරාජ්‍ය චිත්‍රපටයේ අඩංගු ගීත ඇතුළත් කරලා EP එකක් කරා. ඊ පොඩි තැටියක්. ඒක තමයි ඉස්සෙල්ලාම මගේ ගීතයක් මට අහන්න ලැබුණේ තැටි එකේ. එතකොට ඊට පස්සේ පසු කාලීනව මම මෙතෙන්දී හුඟක් අවශ්‍ය නමක් තියෙන එක සඳහන් කරන්න ඕනේ. ඉන්ද්‍රවදන එන්රෝල් කියලා මහත්මෙක් මගේ මේ මම එතකොට වැඩ කරේ මම සේවය කරේ රජයේ මුද්‍රණ නීතික සංස්ථාවේ. ඒ මහත්මයා මගේ ප්‍රධානියා වශයෙන් වැඩ කරා මේ මට හරියට ගුරු හරුකම් දුන්න මගේ ජීවිතය ගැන එයා හොඳට අවධානයෙන් බලන් හිටපු කෙනෙක් මට හරියට උදව් කරපු කෙනෙක් එයා ප්‍රධානේ තව මගේ මිත්‍රයෝ කීප දෙනෙක් එකතු වෙලා 1979 තව EP තැටියක් කරා ගීත 4ක් අඩංගු වුණා ඒකේ සඳරමල්ල බැද්ද වටින් මොහොත වෙලා කියන ගීතයත් පාට දේදුණු කියන ගීතයත් තනිකලේ කියන ගීතයත් කවුරුන්දොම් මගේ කියන. ඉතින් ඊට පස්සේ මගේම කියලා ගීත 4ක් අඩංගුනේ 1979 EP තැටියට. ඒක අපි චන්ද්‍රමණ්ඩල කියන නමින්මයි නම් කරේ. ඊට පස්සේ මගේ ගීතයක් අඩංගුනේ ශ්‍රීමාදාරා චිත්‍රපටයේ ගීතයක් අඩංගුනේ තරංගා आयतने मगिन निकुत करा तैटियाक लोको एकक में लॉन्ग प्ले एकक LP एकक इम पशुव තමයි මගේම කියලා ගීත රසක් පළවෙනි වතාවට යුගල තැටි වශයෙන් ඉලි දක්වන ප්‍රථම අවස්ථාව. ඉතින් මම අවංකවම මම මේ ඒ ගැන තාමත්ම සතුටු වෙනවා. මේ මොකද මගේම කියලා මේ එක තැටියක් නෙවෙයිනේ මෙතන දෙකක්නේ. ඉතින් ගීත මම හිතන්නේ 20ක් විතර මේ 21ක් විතර තියෙනවා මේ ගීත මේ තැටි දෙකේ. ඉතින් ඒක මම හිතනවා මගේ ජීවිතේ මොකද මේ හොඳ කඩේමක් කියලා. මේ මොකද මේ දැන් අලුත් තාක්ෂණයත් එක්ක ගත්තාම අපිට මේ තාක්ෂණේ දැන් මම මේ සමහරවල් මේ ප්‍රශ්නේ උදේන මගෙන් අහන්නත් බලාපොරොත්තු වෙලා ඉන්න ඇති. ඊට කලින් මම කියන්නම් මේ දැන් මං කුඩා කාලේ අහපු ගීත ඔය HW රූපසිංහ මාස්ටර්ලාගේ එතකොට මේ ආනන්ද සවරකෝන් සුනිල් සාන්තයන්ගේ ඒ ගීත මම කුඩා කාලේ ඇහුවේ ලොන් ප්ලේ වල මේ 30 වල. එතකොට අද දක්වා ඒ ගීත හොඳ මට්ටමකින් මට අහන්න පුළුවන් අදත් ඒ ගීත. ඉතින් මට ගොඩක්ම ලොකු සතුටක් තියෙන්නේ දීර්ඝ කාලයක් පවතින යමක් මේ ඉතුරු වෙනවා නේද කියන සතුට මට අප්‍රමාණව දැනෙනවා. මේ ගමනේදී සූර්ය සමග සම්බන්ධතාවයේ සම්බන්ධ වීම ගැන සුනිල්ගේ අදහස් මේ ඇත්ත වශයෙන්ම සූර්ය මුද්‍රාව ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ මේ රටට. මොකද මේ රටේ මේ සංගීත ලෝකයේ සූර්ය මුද්‍රාව කියන්නේ ඉතාමත්ම විශිෂ්ට ලේබල් එකක් මුද්‍රාවක්. ඒක මේ කොහෙවත් මේ අව탁සීරු වෙච්ච නැති තමාගේ කීර්තිමත් නාමය රැකගෙන ආපු තාමත්ම වටිනා මේ මුද්‍රාවක් සූර්ය කියන්නේ. ඉතින් ඒක මම අවංකවම කියන්න ඕනේ මම දන්නවා. ඒ වගේම අපේ පැත්තෙන් බලනකොට අපි අමරදේවයන් වික්‍රත්නායක නන්දාමාලිනියන් එතකොට අනිත් පැත්තෙන් ටීඑම් ජයරත්න ඔය වගේ රසක් පණිභාර්තයන් සීඩීඑස් කුලතිලක වගේ අයත් එක්ක සම්බන්ධ වෙලා අපි තැටි නිෂ්පාදනය කරලා තිනවා. සීඩී නිෂ්පාදනය කළ තිනවා. නමුත් සුනිලත් එක්ක වැඩ කරන්න ලැබිච්ච මේ පළවෙනි අවස්ථාව ඒකත් අපි ගෞරවයෙන් මේක නිපදවන්නේ සහ සුනිල් එදිරිසිංහන් සංගීත ලෝකේ අවුරුදු 50ක් ගත කරලා ඒ දැන් ඇත්තටම අපි දකින්නේ මේක සමාජයට තිලින කරනවා කියලා. ඒක දායාදයක් තිලින කරනවා කියලා. ඒ දායාදය අපි එකතු වෙලා තිලින කිරීම ඒ ගුණ තත්ත්වයට ඒ ගමනට කරුත්වයක් ඇති වෙන විදිහට කරන්න ලැබීම අපි භාග්‍යයක් හිට සලකනවා. අනිත් එක අපිට මෙතෙන්දී මාවත් මේ සූර්ය ලේබල් එකත් මේ සම්බන්ධ කරන්න අපිට යා කරන පාලම වශයෙන් කටයුතු කරපු අපේ පාලිත ඇන්තනි එයාගේ නමත් අපි මෙතෙන්දී ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන නේද? ඔව් මම මේක විශේෂම කියන්නේ මොකද පාලිත නැතුව මේ ගමන අපිට යන්න හම්බ වෙන්නේ නැහැ කිසිසේත්ම. සුනිල්ලාට දැන් පළවෙනි වතාවට මේ සින්දු ටික අපි රෙකෝඩ් කරලා ස්ටුඩියෝ එකේ මාස්ටර් කරලා ඔක්කොම කරලා 30 ටෙස්ට් ප්‍රෙස් එක ගෙනල්ලා අපි ඇහුවා ටෙස්ට් ප්‍රෙස් එක. ඒ අහපු වෙලාවේ මොහොතේ සුනිල්ලාට මොකක්ද දැනුනේ? මෙහෙමයි දැන් මට දැන් අර මම මගේ කුඩා කාලෙදිත් මම මේ තැටි ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට මට මේක අහනකොට ඇත්ත වශයෙන්ම මට දැනුණු හැඟීම තමයි ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට හරි මේ පිවිතුරු නිර්මල වූ શબ્දයක් කියන්නේ අපි ඉදිරිපත් කරන පටිගත කිරීමක කැසට් වලවත් CD එකකවත් එහෙම නැත්නම් වෙන අපි ක්‍රමවේදයකින් ඔය මේ ඉදිරිපත් කරනවානේ අපි සමහරලාට ඔය ටීවී වල යන ඒවා අපේ DVD ඒ වෙනුත් ඔය ඇහෙනවනේ. නමුත් මේ තැටිය වාදනය කරනකොට ඇහුණු ශබ්දය පිළිබඳ මට අමුත්තක් දැනුණා. අමුත්ත තමයි මේ මතුපිට ශබ්ද පොඩි සියුම් අපිට කනට ඇහෙන නෑසෙන ශබ්ද තියෙනවා. සමහර වෙලාවට අපිට හිතන්නත් බෑ ඒවා. එහෙම දෙයක්වත් නැතුව හරියටම පිරිසිදුව මේ සංගීතය සහ ගායනය රස විඳින්න පුළුවන් ඉතා පිවිතුරු තත්වයක් තමයි මට දැනුනේ. ඒක මම හිතනවා මේ ලෝකේ ඉන්න කවුරුත් පිළිගන්නව ඇති කියලා. මොකද නැත්තම් දැන් අදටත් බලන්න මේ දැන් බීතෝවන්, මොසාට් වගේ සංගීතඥයන්ගේ ලෝක ප්‍රසිද්ධ සංගීතඥයන්ගේ මේ අදටත් මේ රස විඳින්නේ හරි රසිකයා. රස විඳින්නේ තැටිය. එයාට ඒ තැටිය අහලා පුරුදු වෙච්ච කෙනාට වෙන ශ්‍රව්‍ය මාධ්‍යයකට යන්න එයා කැමති නෑ. කැමති නැත්තේ මොකද මේක ඒ තරම් පිවිතුරුයි. එන්නේ පිවිතුරු බව මට දැනුණා. බුදු නෙත කුළුණිනේ වදිනෝ මන නිදුකාලනේ යෝමා බුදු මේ තියෙන තැටිගත කර සින්දු වලට එන්න ඉස්සලා එක ප්‍රශ්නයක් තියෙනවා මේ අපි කතා කරපු තේමාවත් එක්ක. අදට සුනිල්ලා ලියුවා නම් සින්දුවක් අදට මේ අවස්ථාවේදී. සුනිල්ලාගේ සින්දුවේ තේමාව වෙන්නේ මොකද්ද? මනුෂ්‍යත්වයම තමයි. වෙන කරන්න දෙයක් නැහැ. මිනිස්සුත් බව. ඒ කියන්නේ මට කලින් ඕක අපි ඔය මේ තැටි අඩංගු එක ගීතයක් තියෙනවා. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළිය හිරුසේ. පරවි වැටිලා අද ඒ මල මේ දිරණි. ඒ කියන්නේ මිනිසා කියන්නේ හොඳ සුවඳවත් කෙනෙක්. ඒ කියන්නේ ප්‍රඥාව ගොඩාක් ඉහළටම ගන්න පුළුවන් කෙනෙක්. आगम शास्त्रों गत्ता में मिनसुंट वैडिये उड़ट गया है मनुष्यत्व लबला अतिमानुषीय गुणांग वड़ा गत्ता है එතකොට එහෙම තත්වයකට යන්න පුළුවන් අය අද කල්පනා නොකිරීමෙන් හරි දේ නොකිරීමෙන් මිනිසාට ගොඩාක් කරදරකාරී වාතාවරණයක් ඇති වෙන තත්වයකටපත් වෙනවා මිනිසා සුවඳයි මලසේ උපතින් අපිට ලැබෙන සිත හරි පිවිතුරුයි කියලා කියනවා ඊට පස්සේ නෙමේ මේක නැස්ති වෙන්නේ. ඉතින් නමුත් ඒ පියුරිටි එක ඒ පාරිශුද්ධ භාවය තියාගන්න තමන් උත්සාහ කරනවා නම් බැරි කමකුත් නැහැ. පුළුවන්. ඒක තුලින් තමයි මේ තමන්ගෙන් එළියට එන්නේ මේ හරි දේ. දැන් අපි ඔය කියපු අදහස් ටික මේ තැටියේ තියෙන සින්දු කීපයක් සුනිල්ගේ ඔළුවට එන හිතට වදින සින්දු කීපයක් කරන් ඔය අදහස් ප්‍රකාශ වෙන විදිය දැන් කලින් එක උදාහරණයක් දුන්නානේ. ඒ වගේ අපි සින්දු කිහිපයක් අරගෙන කතා කරොත්. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කර ලොවක පිදුම් ලද ලොවට පුතුම් ලන අම්මගෙන් තමයි හරි සංගීතය අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ. ඒකට අපි සංගීතය කියලා කියන්න කැමති නෑ. මොකද ඒකතන ගායනයක් වාදනයක් නෑනේ. නමුත් එතන තමයි හරි සංගීතය තියෙන්නේ. මම ඒක කියන්නේ මේ හරි සංගීතය එතන තියෙන්නේ සංගීතයෙන් අපි ඉදිරිපත් කරන භාවයන්නේ. ෆීලිංග්ස් නේ, හැඟීම්නේ. ඉතින් අම්මගේ හඬ තුල දරුවා නලවා ගැනීමට දරුවාට තියෙන මෛත්‍රිය, කරුණාව, ආදරෙත් එක්ක ඉන්නේ මේ භාවයන්නේ. දෙවෙනි බුදුන් ගීතයේ කියන හැම වෙලාවකම මට ওই හැඟීම් සමුදා එනවා. ඔය දෙවෙනි බුදුන් කියන ওই ගීතය අපි දැන් තැටියේ තියෙනවනේ. ඒක කියන හැම වෙලාවකම මේ මට ওই අම්මා ගැන ওই අදහස් හැඟීම් සමුදාය මගේ ආත්මගත වෙලා තමයි මම ඕක කියන්නේ. ඉස්සර මංගේ පාසලැල්ලා ගීතය අනිත් එක. ඒකේ තියෙනවා ওই තැටියේ තියෙන මගේ කුඩා කාලේ මම පාසල් ගිය ආකාරය මට මතක් වෙනවා. මට ওই ගීතේ යන හැම වෙලාවකම මම පාසල් යනකොට අපේ ගමේ තිබිච්ච සුන්දර පරිසරය. ඒ කියන්නේ මම පාසල් ගියේ පයින් 70ක් විතර ඇති ධර්මාලෝක විද්‍යාලයට මම වාහනයක නෙවෙයි ගියේ පයින් ගියේ. ඒතර මට රූස්ස ගස්කොලන් තිබුණේ. අද වගේ මේ ගොඩනැගිලි මුකුත් නැහැ. මේ රූස්ස ගස් තිබුණා, රබර් වතු යායක් තිබුණා, රබර් වත්තක් තිබුණා. වැස්ස කාලෙට මේ දිය කඩිති පාර හරහා යනවා. මේ එතකොට ඔය යටින් යන අගල් අරවමවත් නැහැ. සමහරවිට පාරේ වතුර උඩින් යන්නේ. ගිහිල්ලා වලකට වැටෙනවා. ඒ වල ළඟත් වතුර හරිය පිරිසිදුයි. බොර නැහැ. මම දන්නේ නැහැ මේ තත්ත්වය කොහොම ඒ කාලේ තිබුණාද කියලා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා එන ගමන් ඉතින් ඔය වතුර වල ළඟ නතර වෙලා බලන් ඉන්නවා. මාළු දිහා බලනවා, තිත්ත පැටව දිහා බලනවා. ඒ ඔක්කොම ඒ ගීතේ තියෙනවා. ඉතින් ඒ ගීතේ ගානා කරනකොට මේ මගේ ජීවිතේ නේද කියන්නේ කියලා හිතෙනවා. ඒ සම්බන්ධ සමීපතාවයන් හරියට දැනෙනවා යම් යම් ගීතවල. වතුර බොරන වෙන්නේ පස හොදගෙන ගියේ නැත්තම් විතරයි. පස හොදගෙන යන්නේ නැත්තේ පස වැහිලා තියෙනවා. ඉතින් ඔය බලන්නකෝ ඔය තියෙන. ඒකනේ. ඒ කාලේ එහෙම මේ පස සේදෙන්නේ නැති තත්ත්වයක් තිබුණානේ. අකුරු පහේ තේරවිල්ල සකී රැට නිදන තනේ පැදුරේ නැති සිහිනකී සකී ආලේ විනුනු දාකුමකට කඳුළු දැන් ඔය මේ ගලෝවාලි චිත්‍රපටි උඩාගමේ ගීතය දැන් මේ තැටියට ඇතුළත් නේ. එතකොට ඔය ගීතේ තියෙනවා අන්තිම කවි धर्म सिरिगमगे मापने तमाय निकला चना करता थी ने इतो आ कीरा आल वडन अकुरु पहे तेर विल्ल साकी रैट निदन तानी पैदुरे नेति सिही ने की साकी आल वडन කියන්නේ ඒ වචනේට අකුරු පහක් තියෙනවා ආ ල වා ද න අකුරු පහයි මිතුර සකි කියන්නේ මිත්‍රය ඔබ දන්නවද මේ අකුරු පහේ තේරුම කියලා මිත්‍රයා කියන්නේ ඉතින් අර ගීතයට එනකොට ඉතින් මිත්‍රයාගෙන් අහනවා මේ ඔබ දන්නවද මේ ආල වඩන කියන වචනේ තේරුම දන්නවද මේ වචනේ ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි රැට නිදන තනි පැදුරේ නැති සිහිනකි සකි. ඒ කියන්නේ මේක හුදු කායික ක්‍රියාවක් විතරක් නෙමෙයි ආදරේ සැබෑ ආදරේ කියලා කියන්නේ මේක ඊට එහා ගිය දෙයක්. ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකි. ආලේ බිඳිච්ච දවසට ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබුණු දවසට තමන්ට පුළුවන් දේක විඳගන්න. අනිත් කෙනාට වෛර නොකර. දැන් අද එහෙම නෙමෙයිනේ. අද කෙනෙක් තරහ වුණොත් එහෙම යාගෙන් කොච්චර ඊට පස්සේ වෛර පිරිමහැනවද සමාජේ. කොච්චර මේ නඩු තියනවද? වෙන් වෙන නඩු කොච්චර තියනවද? එතකොට එතන සැබෑ ආදරයක් තිබිලාද කියලා මේ අහන්නේ. ඒ තමන්ට ආදරේ අහිමුණාම කොහොමද ඒ පුද්ගලයාට වෛර නොකර ඉන්නේ. ඒක හරි අමාරු වැඩක්. අන්න එතෙන්දි තමයි කියන්නේ ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ඒ කියන්නේ මේක හරි බෝසත් කුලේ ඊටාම සත්පුරුෂයන්ට පිටන හොඳ ගුණාංගයක් කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක මේ නිකන් ලේසිපාසු එකක් නෙමෙයි. ඉතින් දැන් මගේ ජීවිත කාලේ මං ආපු හරිම දුක්මුසු පොතක් තමයි අර उपकारक पंक्तियක ටියුෂන් पंक्तियක ළමෙකුට එයාගේ ආදරය අහිමුණයි කියලා ඒ ළමයාව නැති කරලා දානවනේ. එතකොට ඔය නැති කරපු ඒ ළමයාගේ හැඟීම් එයාට මේ ගීතයකින් කවියකින් ලියාගන්න තිබුණා නම් ලෝකෙට මේ නැත්තම් එයාට චිත්‍රයකින් එයාට ඇඳලා ඒක ප්‍රකාශනය කරන්න මට මෙහෙම දෙයක් වුණා ඒත් අර ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. අන්න කලාව කියන්නේ තමන්ගෙන් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ සැබෑ කලාකරුවගෙන් එහෙම වෙන්නේ නැහැ. මොකද එයා දන්නව අනිත්‍යයට වෙන හානිය තියෙන විපාකය එයා දන්නවා. ඒක ලොකු බැරෑරුම් භයානක ගොරෝසු ක්‍රියාවලියක් කියලා එයා දන්නවා. ඒකට යන්නේ එහෙම එකක් වෙන්නේ. ඒකට තමයි කියන්නේ ඔය මේ භාව විරේචනය කියලා කියන්නේ ඒකයි. භාවයන් අපි හැඟීම් හංගගෙන ඉන්නේ අපිට පුළුවන් විදියකින් අපි ඒක පිට කරනවා අපේ හැකියාවක් තුලින්. එතකොට ඒක තුනී වෙලා යනවා. අර කෙනෙකුට පුද්ගලයෙකුට හානියක් වෙන්නේ. ඉතින් ඔයගේ ගීතයක් අහලා මේකේ හරියට තේරුම් කරලා දුන්නොත් මේ හැදෙන වැඩෙන දරුවන්ට ඒ දරුවන්ගේ සිත්වලට මේක කා නොවදීද? ඒතර ඒගොල්ලන් කල්පනා කරගෙන කවදා හරි දවසක සැබෑ ආදරය කියන්නේ මේකයි කියලා. මේවා කියලා දෙන්නේ කවුද? අන්න ඒකනේ ප්‍රශ්නේ. අපි ඒක නිසා තමයි කතා කරන්නේ. මොකද මේකෙන් ඇත්තටම බින්දනයක් සහ අධ්‍යාපනයක් එනවා. ආයුතුයි. ඉතින් ඒක අපි තරේ විශ්වාස කරන දෙයක්. හිසේ ගිනි ඇවිල්ලා කියන පොඩක් කතා කරමු. හිසේ ගිනි ඇවිල්ලා දැන් ඒ ගීතය මගේ මේ අයියාගේ චිත්‍රපටයක් මේ ශ්‍රී මදාරා කියන චිත්‍රපටයේ තමයි මට මේ අයියා ඒකටත් අවස්ථාවක් දුන්නේ. මේ ප්‍රේමකීර්ති දල්විස් කියන ඉතා අපේ බොහෝම ප්‍රවීණ ගීත රචකෙක් තමයි ඒ ගීතේ රචන අපේ ප්‍රවීණ ගීත රචකයාණන් තමයි ඒ ගීතේ රචනා කළේ. සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්. ඉතින් මේ ගීතය මේ චිත්‍රපටයේ තේමාවට බෙහෙවින්ම අනුගත වෙච්ච එකක්. මොකද චිත්‍රපටයේ තේමාවේ තියෙන්නේ මේ මිනිසෙක් වශයෙන් ඉපදුනාට පස්සේ මේ සමාජීය වශයෙන් පෞල් සංස්ථාව ගත්තොත් ඒ අංශයෙන් හැම පැත්තෙම මිනිසා විඳින දුක්ඛම් කටළු තමයි මේ චිත්‍රපටයේ පුරාම මේ කතන්දරේ තියෙන්නේ. ඊට අනුගත වෙච්ච ගීතයක් තමයි ඔය හිසේ ගිනි ඇවිලෙතේ කියන ගීතේ. හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැති ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුද? ඒ කියන්නේ දැන් අපිට කිසියම් අපි ජීවිතයේ යම් කිසි කම්පනයක් ඇවිල්ලා අපිට මොකක් හරි දුක්ඛ දෝමනස්සයකට අපි ගොදුරු වුණාට පස්සේ අපිට මේක කොහොමද වුනේ? ඇයි මට මෙහෙම වුනේ? මටම විතරද මෙහෙම වෙන්නේ? කියන ප්‍රශ්න රාශියක් අපේ මානසිකව අපේ සිත් තුළ හැම කෙනාට මේක දැනෙන දෙයක්. එතකොට ඉතින්දී මට පිට වෙන්න කවුරුත් නැද්ද? මේ ප්‍රශ්නාර්ථය ඉස්සලාම මේ පුද්ගලින් තේනවා. ඊට පස්සේ ඔන්න ඔහු ඒ ඔස්සේ කල්පනා කරනවා. යුගෙන් යුගේ අත්වැල් බැඳී යදම් වැලක් විලසින් නැදී නෑ නෙවුනේ සදා මිනිස්කම විදීති. ඒ කියන්නේ මේක ඇවිල්ලා හරියට යදම් වැලක මේ කරදර කම්කටොළු කියනවා හරියට දන් වැලක පුරුක් වගේ එකින් එක ගලාගෙන එනවා කියන එක තමයි ඒ කියන්නේ. ඊට පස්සේ අන්තිමට කියනවා කඳුළු දනාව වේ උල්පතින් හඬන හැඬුම් ගංගා ගලා ඒ ඉවුරේ මෙසේ නොවේ අය දියව ඇත. ඉතින් මිනිසාගේ ජීවිතයම කියන්නේ ඇත්තටම හරියට බැලුවොත් එහෙම අපි කොච්චර ඔය මේ සැප විඳිනවයි කියලා අපි හිතේ තියාගෙන හිටියට මේ ඒ සැපේ අපි හිතාගෙන ඉන්න සැපේ ඇතුලේ ලොකු දුක්ඛන්දරාවකුත් අපිට තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඒක අපි බලන්න කැමතිත් නැහැ. අපි මේ හැමතිස්සෙම සැපේ බලන්න තමයි කැමති. දුක බලන්න කැමති නැහැ. නමුත් ඒක තමයි මේ අන්තිම මේ කොටසෙන් ඒ කියන්නේ කඳුළු දනාවේ උල්පතින් උල්පතයක් මිනිසාට කඳුළු උල්පතයක්. එයා ඉපදිලා තියෙන්නේ කඳුළු වලට තමයි. ඒ ඉතින් ඔය hina වෙලා උපදින කෙනෙක් එහෙම දැකලා තියෙනවද? ඈ මැරෙනකොට hina වෙන කෙනෙකුත් දැකලා නැහැ අපි. ඒත් ප්‍රශ්නයක්. පුතේ මරණය දෙකම කඳුළුනේ. ඒතර ඒ අතරතුරේ තියෙන කඳුළ නෙවෙයිද? ඒ අතරතුරේ අපි කොච්චර දුක් විඳිනවද අපිට තේරෙන්නේ. ඒතර අපේ අපි ආහාර ගන්න ඕනේ, අඳින්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ, සමාජ දේවල් ඉටු කරන්න ඕනේ, දරුවෝ ඉටු ගන්නන්න ඕනේ. ඒගොල්ලන්ව යම් කිසි තැනකට ගේන කොච්චර දුක් මහන්සියක් ගන්නවද? ඒ ඔක්කොම සැපද? මේ සින්දු අතරේ සුනිල් අයියා කැමැතිම කියලා ගීතයක්. මම හිතන්නේ මම මේක අමාරු ප්‍රශ්නයක්. මොකද කැමැත්තක් නැත්තම් කියන්නෙත් නැහැ. සුනිල් එදිරිසිංහ පිරිමින් වෙන මොකක් හරි එකක් තියෙනවද මේකෙන් සුනිල්ලේ තෝරගන්න? මොකක් කළාට ඇහුවොත් වඩාත් කැමැතිම ගීතය මොකක්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් වශයෙන් මම කියන්නේ මගේ මුල්ම ගායනේ සඳකර පහන ගීතය තමයි මම කැමති. ඊට පස්සෙට මම කැමති ඔය දැන් අපි කතා කරපු කුඩා ගමේ මද්දානේ කියන ගීතය. මොකද මම ඒකට මොකක් කැමති මේ ඒ දෙන ඔය මේ සමාජයට දෙන මේ ඔය ආදරය පිළිබඳව දෙන සැබෑ අරුත මට වෙන ගීතයක හම්බෙලා නැහැ. ඒක නිසාම හරි කැමතියි ඒකේ. ආලවඩන අකුරු පහේ තේරවිල් සකී රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී आले बिंदुनु दाकुमकट कानुनु हेलनु सकी आलवदन यान तेरुम बोसत्कम सकी ओए ओए पानी दे तमा हरि केमती එනිසා මම ඒ ගීතේට හරි ඇලුම් කරනවා. අහස පොළොව වට පිටාව හරිම ඉස්තන ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හදා වැටෙන හද මනලට ඔබයි මමයි ඉන්න තැන කොයිද තනිකම නැහැනේ තනිකම අහස පොළොව වට පිටාව ගහක් කොලක් දියක් නොමැති කාන්තාර